අයුබෝන් හොඳයි මෙන්න මේ සති අපි හදන්ඩ යන අමාරු අනුකලනය ගාන. දැන් මෙයා දැක්ක ගමන් උගුල්ලෝ හිතනවා ඇති මෙයා නම් අමාරු වෙන්න විදියක් නැහැ, බොහොම සරල ශ්‍රිතයක්නේ මෙතන තියෙන්නේ කියලා. නැහැ, මෙයා ටිකක් අමාරුයි. ඒ වගේම මේ ගානේ ගොඩාක් දේවල් තියෙනවා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මම හැම සතියෙම උත්සාහ කරන්නේ එකිනෙකට ටිකක් වෙනස් ගණන් ඕගොල්ලන්ට පෙන්වන්න මේ වීඩියෝ සීරීස් එකේ ඕගොල්ලන්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට. හරි, මෙයා මේ චූටි වගේ පෙනුනට, හරි අර ගම්මිරි සැටේ වගේ පෙනුනට මෙයා හරිම සැරයි. හරි right, අපි ගාන හදන්න පටන් ගමු. කොහෙන්ද පටන් ගන්න? දැන් මෙයා හදන්න කියලා තමා කියලා තියෙන්නේ. අපිට කියලා නැහැ කිසි ක්‍රමයක්. ඒ කියන්නේ ආදේශ මගින් අනුකලනයද, කොටස් වශයෙන් අනුකලනයද, වෙන ක්‍රමයක්ද කික පාවිච්චි කරන්න කියලා කියලා නැහැ. කොහෙන්ද පටන් ගන්න? මම ඔයගොල්ලන්ට කියන තවත් දෙයක් තමයි, ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ වීඩියෝ එක පෝස්ට් කරලා කොලයක් පෑන කරන් ඔයා උසස් පෙළ ගන්න ඉන්නවා නම්, හරි විභාගේ කරන්න ඉන්නවා නම් මේ ගාන මාත් එක්කම හදන්න. හිතන්න පටන් ගන්න දැන් කොහොමද පටන් ගන්න කියලා. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලන්න ඔයා පටන් ගන්න විදියයි මම පටන් ගන්න විදියයි සමානද කියලා. ඊට පස්සේ එතන ඉඳන් බලන්න මාත් එක්කම ස්ටෙප් බයි ස්ටෙප් ගාන හදන්න බලන්න. එහෙම තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ වල ඉගෙන ගන්න පුළුවන්. රයිට්, මම නම් කියන්නේ මේ ගාන අපි හදන්න පටන් ගන්න ඕනේ බින්න බාග කඩලා. ඇයි? ආදේශ මගින් අනුකලනය පාවිච්චි කරන්න මෙතන අපිට සුදුසු ආදේශයක් පාවිච්චි කරන්න ගියොත් ටිකක් අමාරුවක වැටෙනවා. සුදුසු ආදේශය තෝරගන්න බෑ. හරි, මේක බොහොම සරල ශ්‍රිතයක්. බලපුවම එක බෙදීම එක්ස්ගේ තුන්වෙනි බලය ධන එක. මෙතන නිකන් අර ශ්‍රිතයක් අස්සේ තවත් ශ්‍රිතයක් නෑ, සංයුක්ත ශ්‍රිතයක් නෑ. කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරන්න මෙතන වෙනස් ශ්‍රිත වර්ග දෙකකුත් නෑ. හරිද? ඒ වගේම කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි ගන්න හොඳ UDV ගනේ තෝරගන්න කිව්වම මෙතන කරදරයක වැටෙනවා. රයිට්, මෙයා පරිමේය ශ්‍රිතයක් තියෙන නිසා අපිට පුළුවන් බින්න භාග කඩලා මෙයාව බින්න භාග කඩලා බලන්න අපිට කොහොමද අනුකලනය කරන්න කියලා. රයිට්, ඒක හින්දා මම කරන වැඩේ ඉස්සල්ලාම මේ පරිමේය ශ්‍රිතය බින්න භාග කඩනවා. බින්න භාග කඩන්න නම් මම හරය කොහොමරි තවත් සාධක බවට තව සාධක කඩා ගන්න ඕනේ. කියන්නේ ඒකජ සාධක වලට කඩා ගන්න ඕනේ. කොහොමද මෙයා සාධක කඩාගන්නේ? X-ගේ තුන්වෙනි බලයේ ධන එක. මෙයාම් ඔගොලුත් මතක තියාගන්න ඕනේ පුළුවන් නම් X-ගේ තුන්වෙනි බලයේ ධන එක සාධක කැඩුවොත් අපිට ඉන්නේ X ධන එක වාරයක් x වර්ගය ඍණ x ධන 1. ඔය වගේම x ගේ 3 වෙනි බලය අඩු කිරීමේ එක සාධක කැඩුවොත් මොකක්ද දෙන්නේ කියලාත් මතක තියාගන්න. නමුත් ඇත්තටම මතක තියාගන්න ඕනෙත් නැහැ. හරි, මම ඔයගොල්ලන්ට ක්‍රමයක් කියලා දීලා තිනෝ ඝනජ ප්‍රකාශන සාධක කඩන්න. හරි, ඒගොල්ලන්ගේ මූල හොයන්න ක්‍රමයක් කියලා දීලා තිනෝ මගේ බහුපද ශ්‍රිත වීඩියෝ සීරීස් එකේ ගිහිල්ලා බලන්න. හොඳේ, ක්‍රමේ තමයි මම සරලව කිව්වද x එක මූලයක් හොයාගන්න. මේක මාත්‍රයේ 3 ශ්‍රිතයක් නේ. එතකොට උපරිම මූල 3ක් තියෙන්නේ ඉඩකඩ තියෙනවා. හරි, රයිට්. එතකොට එක මූලයක් හොයාගන්න බලන්න. ඒ කියන්නේ එක මූලයක් කියන්නේ ගෙස් කරන්න බලන්න. X-ගේ 3 වෙනි බලය ධන 1 බිඳුව වෙන්නේ මොන x අගයන්ටද? අපි බැලුවොත් අපිට පේනවා x ඍණ 1 වුණොත් ඔන්න ඍණ 1 3 වෙනි බලය ඍණ 1යි, ඍණ 1 ධන 1 බිඳුවයි. එතකොට ඍණ 1 කියන්නේ මූලයක්. එහෙනම් සාධකය මොකද්ද? x ධන 1. රයිට්. එහෙනම් ඉතුරු සාධක ටික හොයන්න දැන් ඔයාලට කරන්න තියෙන්නේ x-ගේ 3 වෙනි බලය ධන 1 කියන ශ්‍රිතයේ x ධන 1කින් බෙදන්න. ඒ බෙදපුවම වර්ගජ ශ්‍රිතයක් එනවා. ඒ වර්ගජ ශ්‍රිතේ සාධක කරන්න ඕගොල්ලෝ දන්නවනේ, ලේසියිනේ. එයා එතනින්ද සාධක කරන්න පුළුවන් කියලා බලන්න. දැන් එහෙම බෙදුවොත් අපිට එන්නේ මෙන්න මේ වර්ගජ ශ්‍රිතේ. එයා සාධක කරන්න බෑ තවදුරටත්, තාත්වික මූල නැහැ. ඒකින්ද x-ගේ 3 වෙනි බලය ධන කියන ධන 1 කියන ශ්‍රිතයට එක මූලයයි තියෙන්නේ. අනිත් එක්කෙනා තවදුරටත් මූල කැඩියන හැකි වර්ගජ ශ්‍රිතයක්. අවුල නැහැ. හරි, එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ටිකක් වෙලා යනවා. මෙයා ටිකක් මතක තියාගත්තා නම් වෙලාව ඉතුරු කරගන්න තිබ්බා. හරි, රයිට්. හොඳයි, එතකොට සාධක කැඩුත් එන්නේ අපිට x ධන 1 වාරයක් x ගේ වර්ගය ඍණ x ධන 1. රයිට්. දැන් බින්න භාග කඩලා ලියමු. අපි x ධන 1ට ලියනවා එක භාගයක්. a බෙදීම x ධන 1, හරේ x ධන 1, එයා ඒකජ සාධකයක්. ඒකින්ද ලවයේ තියෙන මාත්‍රිය බිඳුවේ ප්‍රකාශනය. මාත්‍රි බිඳුව කියන්නේ නියතය. ධන මෙතන හරේ තියෙන x වර්ගය ඍණ x ධන 1. මොකද මෙයා තවදුරටත් සාධක කඩන්න බෑ. හරි, රයිට්. තාත්තික මූල තියෙන විදිහට. හරි, කැම්පස් ගියපුවම වෙනස් වෙනවා සංකීර්ණ සංඛ්‍යා ඉගෙන ගත්තට පස්සේ. හරි, ඒක වෙනම කතාවක්. නමුත් දැන් හරේ තියෙන්නේ මාත්‍රය දෙකේ ශ්‍රිතයක්. එතකොට ලවයේ තියෙන්න ඕනේ ඊට එකක් අඩු. ඒ කියන්නේ මාත්‍රය එකේ ශ්‍රිතයක් මොකද්ද? අපි කියමු bx ධන c කියලා. රයිට්. ඔන්න අපි බින්න භාග කරන එකේ මූලික පියවර කරා. රයිට්. දැන් ඔයගලන්ට කරන්න පුළුවන් දේ තමයි වීඩියෝ එක පෝස්ට් කරලා abc හොයන්න. හරි, රයිට්. ABC හොයන්න මම කරන්නේ, මම එයා මෙයාව ප්‍රකාශනයේ එක කියලා ලේබල් කරලා එක වැඩි කරනවා x ධන 1 වාරයක් x වර්ගය ඍණ x ධන 1කින්. එක එක ප්‍රකාශනය වැඩි කරනවා අන්නේ ප්‍රකාශනය. හරි, ඒ කියන්නේ එතකොට වම් පැත්තේ, හරි මේ කෑල්ල මකමු ඈ,
එතකොට වම් පැත්ත වැඩිකරොත් වම් පැත්ත ඉතුරු වෙන්නේ එකයි. හරි, මෙයාගෙන් වැඩිකරොත් මෙයා කැපිලා යනවා. ඒ වැඩිකරොත් x ධන එක වාරයක් x වර්ගය ඍණ x ධන එකෙන් අපිට x ධන එක කැපිලා x වර්ගය ඍණ x ධන එක ඉතුරු වෙනවා. ධන මෙතන bx ධන c වැඩිකරොත් අපිට මෙයාගෙන් හරි x වර්ගය ඍණ x ධන එක කැපිලා x ධන එක විතරක් ඉතුරු වෙනවා. රයිට්. දැන් අපිට තියෙන්නේ පොඩ්ඩක් මෙයා ප්‍රසාරණය කරගන්න දකුණු පැත්ත. මෙයා ප්‍රසාරණය කරොත් ax වර්ගය ඍණ ax ධන a, මෙයා ප්‍රසාරණය කරොත් අපිට එනවා bx වාරයක් bx වාරයක් x ධන 1 ධන c වාරයක් x ධන 1. තවදුරටත් ප්‍රසාරණය කරමු ax වර්ගය ඍණ ax ධන a ධන මෙයා වැඩි කරොත් bx වර්ගය ධන bx ධන cx ධන c මෙයා වැඩි කළා. රයිට්. දැන් අපි එක වගේ පද එක ළඟ ගේමු. එක ළඟට ගේමු. හරි, x වර්ගයේ පද ax වර්ගය ධන bx වර්ගය. එතකොට අපිට එයා ලියන්න පුළුවන් a ධන b වාරයක් x වර්ගය කියලා. හරි, x ගේ පද අපි ලිව්වොත් ඍණ ax තිනෝ bx තිනෝ cx තිනෝ. ඔය ඔක්කොලම මට ලියන්න පුළුවන් b ධන c ඍණ a වාරයක් x කියලා. මෙතන b ධන c ඍණ a තියෙන. ඉතින් යාම ලිනවා b ධන c ඍණ a කියලා. අර x පොදුයි කියලා එලියට ගන්නවා. නියත පද මොනවද තියෙන්නේ? a තියෙනවා c තිනෝ. b නැද්ද? නැහැ. හරි, ඒ ධන c තමයි නියත පදේ. රයිට්. සමානයි 1. රයිට්. දැන් අපි ABC හොයන්න සංගුණක සමාන කරන්න තියෙන්නේ. රයිට්. අපි පටන් ගමු නියත පදේ. හරි, නියත පද දිහා බැලුවොත් නියත පද සංසන්දනය කරොත් වම් පැත්තේ 1යි දකුණු පැත්තේ නියත පදේ තමයි ඒ ධන c. මේ දෙවෙනි සමීකරණය. රයිට්. දැන් අපි x ගේ සංගුණක සමාන කරමු. x ගේ සංගුණක සමාන කරොත් වම් පැත්තේ x ගේ සංගුණකය කියන්නේ x පදයක් නෑ. ඒ කියන්නේ අතන බිඳුවයි x තමයි තිබිලා තියෙන්නේ. මොකද එතකොට යා බිඳුවයිනේ. ඉතින් වම් පැත්තේ බිඳුවයි x ගේ සංගුණකය, දකුණු පැත්තේ b ධන c ඍණ a. මෙයා තුන්වෙනි සමීකරණය. ඊට පස්සේ x වර්ගයේ සංගුණක සමාන කරොත් හරි වම් පැත්තේ x වර්ගයේ සංගුණක නෑ බිඳුවයි. කියන්නේ බින් තියෙනවා සංගුණකයේ, බිඳුවයි තමයි සංගුණකයේ. දකුණු පැත්තේ a ධන b. රයිට්. මේ තමා හතරවෙනි සමීකරණය. රයිට්. හොඳයි, දැන් අපි මෙතනින් මොකද කරන්නේ? මේ සමීකරණ තුන විසඳන්න. හරි, මේ තුන එකිනෙක වෙන වෙනම විසඳන්න බෑ, එක සමගාමීව තමයි විසඳන්න ඕනේ. මම මොකද කරන්නේ? මම කරන වැඩේ තමයි මම දෙවෙනි සමීකරණයෙන් පටන් ගන්නවා. දෙවෙනි සමීකරණේ බලපුවම මට කියන්න පුළුවන් c කියන්නේ 1 ඍණ a කියලා. හරි, c කියන්නේ 1 ඍණ a, a එහා පැත්තට ගෙනියවොත් මං ac ව මෙතෙන්ට දානවා. එතකොට තුන්වෙනි සමීකරණයෙන් මට එනවා b සමානයි b ධන 1 ඍණ a ඍණ a කියලා. එතකොට මෙයාගෙන් මට එනවා බිඳුව සමානයි b ධන 1 ඍණ 2යි a කියලා. එතකොට මේ 1 එහා පැත්තට ගෙනියවොත් ඇත්තටම b ඍණ 2යි a සමානයි ඍණ 1 කියලා එනවා. හරි, මේ අපි කියමු පස්වෙනි සමීකරණය කියලා. හරි, රයිට්. දැන් මේ පස්වෙනි සමීකරණේ හරි හතරවෙනි සමීකරණේ හරි මේ පස්වෙනි සමීකරණය මෙයා යට ලියාගමු ඍණ 1 සමානයි b ඍණ 2a. මේ තමයි පස්වෙනි සමීකරණේ. දැන් මම කරන වැඩේ තමයි හතරවෙනි සමීකරණයෙන් පස්වෙනි සමීකරණය අඩු කරනවා. මොකද එතකොට b කැපෙනවා. බිඳුව අඩු කිරීම ඍණ 1යි. හොඳේ, a අඩු කරපුවම ඍණ 2යි, එකෙන් 3යි a වෙනවා, b කැපෙනවා. එතකොට a කියන්නේ 1 බෙදීම 3යි. හරි, right. ඊට පස්සේ a කියන්නේ 1 බෙදීම 3යි නම් b කියන්නේ එහෙනම් a ධන b බිඳුවයි නම් b කියන්නේ ඍණ 1 බෙදීම 3යි. right. එතකොට c කීයද කියලා බලමු. c කියන්නේ 1 ඍණ a. එතකොට c කියන්නේ 1 ඍණ 1 බෙදීම 3, a කියන්නේ 2 2 බෙදීම 3යි. c කියන්නේ 2 බෙදීම 3යි. right. එතකොට අපිට ඔන්න බින්න භාග කඩපු එක ලියා ගන්න පුළුවන්. මොකද්ද 1 බෙදීම x ගේ 3 වෙනි බලය ධන 1 බින්න භාග කඩපුවම ආවේ a කියන්නේ 1 බෙදීම 3යි. කියන්නේ 1 බෙදීම 3යි x ධන 1. හරි, ධන b කියන්නේ ඍණ 1 බෙදීම 3යි, x ධන c කියන්නේ 2 බෙදීම 3 බෙදීම x වර්ගයේ ඍණ x ධන 1 කියලා ලියා ගන්න පුළුවන්. රයිට්. හරි, මෙයා පොඩ්ඩක් සුළු කරලා ලියා ගමු. අපි අනුකලණයට යන්න කලින් 1 බෙදීම 3යි x ධන 1 ධන මේ 1 බෙදීම 3 මට ලියන්න පුළුවන් යටට ගෙනල්ලා. කොහොමද 3යි x වර්ගයේ ඍණ x ධන 1 උඩ තියෙන්නේ මොකද්ද? 1 නෙවෙයි ඍණ x ධන 2. රයිට්. මෙන්න බින්න භාග කඩපුවම අපිට එන දේ. දැන් එහෙනම් අපි අනුකලනය කරන්න පටන් ගමු. මොකක්ද අපේ අනුකලනය ගාන තිබ්බේ? අපිට අනුකලනය කරන්න කියලා තිබ්බේ 1 බෙදීම x ගේ 3 වෙනි බලය ධන 1 x ට සාපේක්ෂව.
දැයිති මෙයා අනුකල්නය කරනවා හා සමානයි මේ බින්න භාග කඩු ප්‍රකාශනය අනුකල්නය කරන එක. ඉති අපි එක්ක බෙදීම තුන එක් දන්න එක දන්න රින එක් දන්න දෙක බෙදීම තුනයි එක් වර්ගය රින එක් දන එක අනුකලනය කරමු. දැම් මෙතන ශ්‍රිත දෙකක එකතුවක් අනුකල්නය කරන්ති නොනි මටයා වෙන වෙනම අනුකල්නය කරලා එකතු කරන්න පුළුව. මෙයා මට පුළුවන් එක බෙදීම තුන එලියට අරන් එක බෙදීම එක් දන එක අනුකල්නය කරන්න වෙනම එයාට එකතු කරන්න පුළුවන් මෙතන එක බෙදීම තුන එලියට අරන් රින එක් දන දෙක බෙදීම එක් වර්ගේ රින එක් දන එක වෙනම අනුකල්නය කරන්න පුළුව. රයි බලමු අපි දැන් පළවෙනික්කෙන අනුකල්නය කරන්න ලේසි. මෙයා එක බෙදීම තුන එක බෙදීම එක් දන එක අනුකල්නය කරොත් මොකක් දෙන්නේ මතකද සූත්‍රය. එක බෙදීම ax දන b අනුකලනය කරන්න આવොත් a කියන්නේ මෙතන ඒකජ ප්‍රකාශනයක් නම් තියෙන්නේ අනුකලනය කරොත් එන්නේ ln මාපාංක ax දන b බෙදීම a. a කියන්නේ x ගේ සංගුණකය දන c එනවා. හරි. රයිට්. එතකොට මෙතන එක බෙදීම x දන එක අනුකලනය කරොත් ln මාපාංක අමතක කරන්න එපා x දන එක. මොකද අපි දන්නේ x ඍණද දනද මොකක්වත් දන්නේ නැහැ. හරි. ඒකෙන්ද මාපාංක දාන්නිනෝ x දන එක ඍණාගයක් වුණොත් කියලා. හරි. x ගේ සංගුණකය එකයි. එතකොට ආ එකෙන් බෙදුවම ඒ දෙම තමයි එන්නේ එකතු කිරීම. දැන් මෙන්න මෙයා අනුකලනය කිරීම තමයි ප්‍රශ්නය. හරි. මෙයාට බෑ අර ලඝු ගණක නීතිය අපිට පාවිච්චි කරන්න. මොකද හරේ තියෙන්නේ මාත්‍රය දෙකේ ප්‍රකාශනයක්. ඒකජ ප්‍රකාශනයක් නෙවෙයි. එයාව දැම්ම අපිට අනුකලනය කරන්න බෑ. ඒකින්ද මං එයාව ලියා ගන්නවා මෙහෙම අනුකල ගාන විදියට. ඍණ x දන දෙක x වර්ගය ඍණ x දන එක කියලා. රයිට්. දැන් මං කරන වැඩේ තමයි මං කියනවා මෙයා අපි එයාට කියමු i කියලා. හරි. උත්තරය අපි කියමු එක බෙදීම තුන ln මාපාංක x දන එක දන එක බෙදීම තුන i කියලා කියමු. i කියන්නේ මෙන්න මේ අනුකල ප්‍රකාශනය. ඇයි මම මෙහෙම කරන්නේ? හේතුව තමයි මේ යෝධය අනුකලනය කරන්න ලේසි නැහැ. හරි. ටිකක් මහන්සි වෙන්න එනවා. ඒක හින්දා අපි මෙයා වෙනම අනුකලනය කරලා අයිගේ උත්තරේ හොයාගෙන අවිල්ල මෙතෙන්ට අපි ආදේශ කරමු. එතකොට අපේ වැඩේ ඉවරයි. හරි. රයිට්. දැන් කොහොමද මේ අයිව අනුකලනය කරන්නේ? හරි. මෙතන තමයි දේවල් කීපයක් ඔගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් මම කියන්න ඕනේ මම මෙතන මේ දේවල් කරන්නේ වේගෙන්. හරි. මම මගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත මගින් අනුකලනය කියන වීඩියෝ සිරිස් එකේ මෙන්න මේ වගේ ප්‍රකාශන අනුකලනය කරන හැටි ඕගොල්ලන්ට කියලා දෙනවා. හරි. ඒක හින්දා බය වෙන්න එපා. මේ වීඩියෝ සිරිස් එක බැලුවොත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ඔක්කොම දේවල්. ඉදිරියට දැන්ට වීඩියෝ දාලා නැත්නම් ඉදිරියට ඒ වීඩියෝ එන්න තියෙනවා. හොඳයි. රයිට්. දැනට මම පෙන්නන කොහොමද මේ අනුකලනය කරන්න කියලා. රයිට්. මොකක්ද දැන් අපිට මෙතන කරන්න පුළුවන්? ගාන දිහා බලපු ගමන් අපිට පේනවා කල්පනා කරලා බලන්න හරේ තියෙන මාත්‍රිය දෙකේ ප්‍රකාශනය. ලවයේ තියෙන මාත්‍රිය එකේ ප්‍රකාශනය. ඔය දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ අනුකලනයේ ගණන් වලට එනකොට ඔහොම පරිමේය ශ්‍රිතයක් තියෙනකොට හරේ මාත්‍රිය දෙකේ එකණෙක් ඉඳලා ලවයේ මාත්‍රිය එක එකණෙක් ඉන්නවනම්. හරි. එහෙම නැත්නම් හරේ මාත්‍රිය තුනේ එකණෙක් ඉඳලා ලවයේ මාත්‍රිය දෙකේ එකණෙක් ඉන්නවනම්. ඒ කියන්නේ මාත්‍රිය එකකින් වෙනස් නම් ලවයේ ඉන්න එකකින් අඩු නම්. මොකද්ද වෙනස? මොකද්ද සම්බන්ධය? කල්පනා කරලා බලන්න. හරි. අපි හරේ තියෙන ප්‍රකාශනී එකපාරක් අවකලනය කරොත් එන්නේ මාත්‍රයේ කීයේ ශ්‍රිතයක්ද? මාත්‍රයේ එකේ ශ්‍රිතයක් මෙතන. හරි. බලන්න x වර්ගය අපි අවකලනය කරමු. x වර්ගය ඍණ x දන එක අවකලනය කරොත් මොකක්ද ඉන්නේ? 2x ඍණ 1. හොඳේ. රයිට්. මෙයා මාත්‍රයේ එකේ ශ්‍රිතයක්. හරි. එතකොට හරේ තියෙන මාත්‍රයේ දෙකේ ලවයේ තියෙන මාත්‍රයේ එකේ. හරි. රයිට්. මම කරන වැඩේ තමයි මාත් එක්ක ඉන්න මම කරන වැඩේ තමයි දැන් ලවයේ මම උත්සාහ කරනවා හරේ තිබ්බ ප්‍රකාශනයේ අවකල සංගුණකයේ ලවයේ බලෙන් හදාගන්න අතෙන් දාලා. හරි. ඇයි? එතකොට වැඩේ තමයි ලවයේ තියෙන්නේ හරේ තියෙන ප්‍රකාශනයේ අවකල සංගුණකයේ. හරි. ඊට පස්සේ අපිට අනුකලනය කරන්න ටිකක් ලේසි නෝ. මම පෙන්නනවා ඇයි කියලා. හරි. රයිට්. දැන්ට මාත් එක්ක ඉන්න රයිට්. මම කරන වැඩේ තමයි මම දැන් මේ පොඩ්ඩක් ලවය මට උවමනා විදියට හදා ගන්නවා. කොහොමද හදාගන්නේ? දැන් කල්පනා කරලා බලන්න මට මෙතන ඕනේ 2x හදා ගන්න. මොකද හරේ තියෙන ප්‍රකාශනයේ අවකල සංගුණකයේ 2x. එතකොට ඍණ x වෙනුවට මට 2x ඕනේ. කොහොමද මට මේක හදා ගන්න පුළුවන්? ඉස්සෙල්ලා මම අර ඍණ හාදයව අයින් කර ගන්න ඕනේ. මොකද කරන්නේ? මම ඍණ සාධක කරලා ගන්නවා. එතකොට මට එන්නේ x ඍණ 2. ඔන්න දැන් x ඉස්සරහා ධන තියෙන්නේ. හරි. ධන වගේ කියලා අපිට හිතන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මට ඕනේ x නෙවෙයි 2x හදා ගන්න. මොකද කරන්න පුළුවන් මට 2x හදාගන්න එතන.
මට පුළුවන් අතෙන් දෙකක් අඩුවන අතෙන් දෙකක් වැඩි කරන්න ලවේ. හරි මට පුළුවන් මෙයාව අර රින එලියට ගමු. හොඳේ රින එලියට අරන් මෙතන පුළුවන් මට අතෙන් ලවේ දෙකෙන් වැඩි කරන්න දෙකයි එක්ස් රින හතර කියලා දාගන්න. මොකද දෙකෙන් වැඩිකරොත් දෙකයි එක්ස් රින හතර වෙනවනේ. දැන් අතෙන් ලවය දෙකෙන් වැඩි කරා නම් හරය දෙකෙන් වැඩි කරන්න වෙනවා. හොරේ හොඳේ. මොකද දැන් ලවයයි හරයයි දෙකම දෙකෙන් වැඩි කරපුවම එතන නිකන් එයා නෑ වගේ දෙකයි දෙකයි කැපිලා. හරි රයිට්. දැන් මම කරන වැඩි තමා මේ හරයේ ඉන්න දෙක එලියට ගන්නවා. රින භාගේ හරි 2x රින 4 x වර්ගය රින x ධන 1 රයිට්. දැන් මට ඕනේ 2x රින 1. 2x රින 4 නෙවෙයි. හරි මම කරන වැඩි තමා 2x රින 1 හදාගෙන ඉතිරි අය වෙන් කරලා කොම් කරලා දානවා. ඍණ 4ෙන් මං ඍණ 1ක් විතරක් අරගෙන එයාව වෙනම එයාට වෙනම විශේෂ විදියට සලකනවා. කීයක් ඉතුරුනවද? ඍණ 3ක් ඉතුරුනවනේ. එයාව මං පැත්තකට කරලා තියෙනවා. හරි අර ඍණ 4 මං ඍණ 1යි ඍණ 3යි විදියට කැඩුවා. හරි රයිට්. මේක තමයි මං කරේ. රයිට්. හරි රයිට්. දැන් බලන්න දැන් වෙලා තියෙන වැඩේ තමයි මං උත්සාහ කරා හරේ තියෙන ප්‍රකාශනයේ පළවෙනි අවකල සංගුණකයේ gediya pitimma එහෙම්ම වෙනසක් නැතුව ලවේ හදාගන්න. හැබැයි මට ඒක කරන්න බැරි වුණා. ලවේ කෑල්ලක් මට හදාගන්න පුළුවන් වුණා. හැබැයි තව චූටි කෑල්ලක් තියෙනවා අවකල සංගුණකයට අදාළ නැති. මං කරන වැඩේ තමයි ලවේ තියෙන එක් එක් ප්‍රකාශනේ මෙයාගෙන් බෙදෙනවා. හරි බලන්න ඍණ භාගේ මම ලියනවා මෙයා 2x ඍණ 1 බෙදීම x වර්ගය ඍණ x ධන 1 ඍණ 3 බෙදීම x වර්ගය ඍණ x ධන 1 විදියට. හරි දෙන්න කැඩුවා. අර තිබ්බ එක භාගේ කැඩුවා. ලවයේ තිබ්බ එක් එක් ප්‍රකාශනේ හරයෙන් බෙදලා. හරි මෙතන ලවයේ ප්‍රකාශන දෙකක් තියෙනවා කියලා වාට හිතන්න පුළුවන්. මෙයා පළවෙනි එක කෙනා, මෙන්න දෙවෙනි එක කෙනා. හරි ඇයි එහෙම කරේ? එහෙම කරේ දැන් පේනවා මට තියෙන එක භාගයක තියෙන්නේ මොකද්ද? හරේ තියෙන ප්‍රකාශනේ ලවක හරේ තියෙන ප්‍රකාශනේ අවකල සංගුණකයේ එහෙම වෙනසක් නැතු තිතට යාම හරේ ඉන්නවා. ඇයි මම එහෙම දෙයක් කරේ? දැන් මම කරන වැඩේ තමයි ඉන්න මම පෙන්වන්න. දැන් මම කරන වැඩේ තමයි මේ භාග දෙකක පරිමීය ශිත දෙකක අඩුවක්නේ අනුකලනය කරන් තින් මම ওই දෙන්න වෙන වෙනම අනුකලනය කරලා හරි වෙන වෙනම අනුකලනය කරලා අඩු කරනවා. ඒක නම් මට ලියන්න පුළුවන් ඍණ භාගයේ වාරයක් 2x ඍණ 1 x වර්ගය ඍණ x ධන 1 dx. ඍණ භාගෙන් වැඩි කරොත් මෙතන ධන භාගය වෙනවා. මෙයා ධන භාගයේ 3 x වර්ගය ඍණ x ධන 1 dx කියලා මම වෙනම ලියා ගන්නවා. කඩලා ලියා ගන්නවා. දැන් බලන්න මේ පළවෙනි භාගයේ අනුකලනය කරලා උත්තරේ ගන්න මට පුළුවන් ආදේශ මගින් අනුකලනය පාවිච්චි කරන්න. ඇයි? හේතුව තමයි හොඳට මතක තියාගන්න මොකක් හරි පරිමීය ශ්‍රිතයක් අනුකලනය කරන්න තියෙනවා. හරයේ තියෙන ශ්‍රිතයේ අවකල සංගුණකයේ එහෙම්ම gediya pitimma lave ඉන්නවා නම් ෂුවර් එකට ආදේශ මගින් අනුකලනය පාවිච්චි කළාට ගාන හදලා ඉවර කරන්න පුළුවන්. ආදේශය තමයි හරයේ ඉන්න එක්කෙනා ශ්‍රිතේ. ඇයි? ඉන්න මම පෙන්නන. හරි මම ශ්‍රිතේ ආදේශය හැටියට තෝරගන්නවා u සමානයි x වර්ගය ඍණ x ධන 1. මෙන්න මේ කෑල්ලට විතරයි. හරි මේ කෑල්ල අමතක කරන්න. මේ කෑල්ල අපි වෙනම හදමු. රයිට්. රයිට්. u සමානයි x වර්ගය ඍණ x ධන 1 පාවිච්චි කරනවා ආදේශයට. ඇයි? මෙයාගේ අවකල සංගුණකය මොකද්ද? දැන් මෙයාගේ අවකල සංගුණකය ඕනේනේ dx du ට මාරු කරන්න. අවකල සංගුණකය මොකද්ද? 2x ඍණ 1 නේ. බලන්න දැන් dx කියන්නේ කවුද? dx කියන්නේ du යට d 2x ඍණ 1. බලන්න dx වෙනුවට මෙයා දාපු ගමන් ලවයේ කැපිලා යනවා. හරි බලන්න වැඩේ. දැන් එන වැඩේ තමයි ඍණ භාගේ 2x ඍණ 1 හරේ ඉන්න හාදය u කියලා අපි කිව්වා. dx කියන්නේ කවුද? du බෙදීම 2x ඍණ 1. මෙන්න කැපිලා ගියා. හරි රයිට්. මෙයාට අපි එකතු කිරීම භාගයයි j කියලා කියමු. හරි j කියන්නේ කවුද දන්නවද? මෙයාව වෙන් කරලා ගමු. j කියන්නේ අපි කියමු 3 බෙදීම x වර්ගය ඍණ x ධන 1 කියලා. හරි මොකද මෙයාව අනුකලනය කරන්න අපිට තව වෙනම ක්‍රමයක් ඕන වෙනවා. මම කියවනේ මේ ගණන් අමාරු. මේ වීඩියෝ සීරීස් එක අමාරු දිග අනුකලනය ගණන් ගන්න. හරි රයිට්. අපිට පුළුවන් ද ඉවර කරලා මේ. එතකොට මෙතන ඉන්නේ ඍණ භාගයේ වාරය. දැන් අපිට අනුකලනය කරන්න 1 බෙදීම u uට සාපේක්ෂව ධන j බෙදීම 2. හරි 1 බෙදීම u අනුකලනය කරොත් එන්නේ මොකද්ද? ln u. ln මාපාංක u. හරි රයිට්. අන්න කෑල්ලක් අනුකලනය කරලා ඉවරයි. u කියන්නේ කවුද? u කියන්නේ හරි ln x වර්ගය ඍණ x ධන 1. හරි රයිට්. හරි 3ෙන් 2ක් ඉවරයි ගානේ. හරි රයිට්. දැන් ඔයගොල්ලන්ට පේනවද ට්‍රික් එක? මේකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන ට්‍රික් එක තමයි පරිමීය ශ්‍රිතය මම කිව්වා වගේ අනුකලනය කරන්න තියෙනකොට
හරයේ තියෙන ශ්‍රිතේ අවකල සංගුණකයේ ගෙඩිය පිටින්ම ලවයේ හදාගන්න බලන්න. එහෙම හදාගන්න පුළුවන් වුණොත් ඒ කෑල්ල අනුකරණය කරන්න පුළුවන් මෙන්න මේ වගේ ආදේශ මගින් අනුකරණේ. ඕක හරේ වර්ගජ ශ්‍රිතයක් විතරක් නෙමෙයි. හරේ හිතන්නකෝ ඝනජ ශ්‍රිතයක් තිබ්බයි කියලා, මාත්‍රයේ තුනේ ශ්‍රිතයක් තිබ්බයි කියලා. එතකොට ඒ මාත්‍රයේ තුනේ ශ්‍රිතේ පළවෙනි අවකල සංගුණකයේ වර්ගජ ප්‍රකාශනයක් නෙමෙයි. මොකද එකපාරක් අවකලනය කරපුවම වර්ගජ ප්‍රකාශනය තමයි එන්නේ. ඒ වර්ගජ ප්‍රකාශනේ කොහොම හරි පුළුවන් නම් ලවයේ හදාගන්න බලන්න. හරි, එහෙම පුළුවන් වුණත් මෙන්න මේ වැඩේ පාවිච්චි කරන්න පුළුවන්. ඕක සාමාන්‍යයෙන් මෙහෙම කර කියන නීතියක් ඇරෙයිද, මම නීති මතක තියාගන්න කැමති නැති හින්දා. නමුත් මම නීතිය කියන්න සාමාන්‍ය කියන හරයේ පරිමි හරියේ බහුපද ශ්‍රිතයක් තියෙනවා. හරයේ බහර බහු කියලා ලියමු. හරයේ බහුපද ශ්‍රිතයේ තියෙනවා ලවේ තියෙන ඔය හරයේ තිබ්බ බහුපද ශ්‍රිතේ අවකල සංගුණකයේ කියලා කියමුකෝ. මේ ඩෑෂ් එකේ කෙලින්ම ඒක නම් තියෙන්නේ. නීතිය තමයි මෙයා අනුකලනය කරොත් එන්නේ ලඝු ගණක මාපාංක හරයේ තිබ්බ බහුපද ශ්‍රිතේ. මේ කොහොමද මේක ගන්න? ආදේශ මගින් අනුකලනය. හරි, නීතියක් විදිහට පාවිච්චි මතක තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ආදේශ මගින් අනුකලනයෙන් ගාන හදලා පෙන්වන්න පුළුවන්. බලන්න මේ උත්තරය ආයේ මොකද්ද? ලඝු ගණක මාපාංක හරයේ තිබ්බ ශ්‍රිතේ x වර්ග ඍණ x ධන 1. හරි, රයිට්. හරි, ඔක ආදේශ මගින් අනුකලනයෙන් වෙන හැටි තමයි මම මෙතන පෙන්වන්නේ. රයිට්. ගානේ තුනෙන් දෙකක් ඉවරයි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන යෝධයා කවුද අනුකලනය කරන්න? J. රයිට්. J කවුද? J සමානයි මට මතක හැටියට 3 බෙදීම. රයිට්. 3 බෙදීම x වර්ගය ඍණ x ධන 1 x ට සාපේක්ෂව අනුකලනය කරන්න ඕනේ. රයිට්. දැන් මෙයාට මොකද අපි කරන්න පුළුවන්? දැන් මෙයාටත් අපි කලින් කරපු වැඩේම කරන්න පුළුවන්. ඒ කියන්නේ හරේ වර්ගජ ශ්‍රිතයක් තියෙන්නේ ලවේ මම මාත්‍ර එකේ ශ්‍රිතයක් හදාගන්න. මාත්‍ර එකේ ශ්‍රිතයක් හදාගන්න ලවේ මාත්‍ර එකේ ශ්‍රිතයක් නැහැ. කලින් කොටසේ මාත්‍ර එකේ ශ්‍රිතයක් තිබ්බා. හරි, ලවේ හදාගන්න එයාව වෙනස් කරලා එහෙම එහෙ කළම තමයි මම අර විදියට හදාගත්තේ. නමුත් දැන් මෙතන අපිට තියෙන්නේ නියතයක් විතරයි. ඒකින්ද අර කලින් ට්‍රික් එක හරියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි, ඒ කියන්නේ දැන් අර මම කලින් උගන්වපු ට්‍රික් එක පාවිච්චි කරනවා නම් අර අවකල සංගුණකයේ හරයේ තියෙන ශ්‍රිතයේ අවකල සංගුණකයේ ලවේ තියෙන්න ඕන කියන ට්‍රික් එක පාවිච්චි කරනවා නම් ලවේ දැනට අර තියෙන අවකල සංගුණකයෙන් ඉන්න ඕන ශ්‍රිතේ කෑල්ලක් හරි තියෙන්න ඕනේ. හරි, එතකොට තමයි එහෙම එහෙ කරලා වැඩි කරලා බෙදලා අඩු කරලා කපලා කොටලා හදාගන්න පුළුවන්. දැන් මෙතනින් පටන් ගන්න විදියක් නෑ අපිට. මොකද අපිට පටන් ගන්න නම් ලවේ මාත්‍රයේකේ ශ්‍රිතයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට එහෙම එහෙ කරලා හදාගන්න පුළුවන්. නමුත් ඒක කරන්න බෑ මෙතන. මෙතන තියෙන්නේ අපිට මාත්‍රයේ දෙකේ ශ්‍රිතයක් හරේ නියතයක් නියතයක් ලවේ. මේ වගේ ශ්‍රිත අනුකලනය කරන්නේ කොහොමද? මේ වගේ ශ්‍රිත අනුකලනය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රය? අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ සූත්‍රය. අපිට තියෙනවා නම් එක බෙදීම x වර්ගය ධන a වර්ගය අනුකලනය කරන්න. ඒ කියන්නේ නියතයක් නම් අනුකලනය කරොත් එන්නේ එක බෙදීම a tangent ගේ ප්‍රතිලෝම x බෙදීම a. හරි, ධන c. ඒක ධන c අපි දැන්ට නිකන් අමතක කරමුකෝ. රයිට්. හරි, මේක තමයි සූත්‍රය අපිට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ලවේ නියතයක් සහ හරේ තියෙන වර්ගජ ප්‍රකාශනය. හරි, රයිට්. දැන් අපිට තියෙන්නේ අන්න ඒ කේස් එකම තමයි ලවේ නියතයක්. දැන් නියත කියපම එක වෙන්න ඕනේ නේ, 3 4 5 ඕන අංකයක් තියෙන්න පුළුවන්. මොකද මේ 3 අපිට අනුකලනින් එළියට ගන්න පුළුවන්. එළියට අරගෙන අපිට කියන්න පුළුවන් ලවේ තියෙන්නේ 1 කියලා. ඒක මහ ලොකු ගැටලුවක් නෙවෙයි. රයිට්. ප්‍රශ්නේ තමයි හරේ හැබැයි බලන්න සූත්‍රයේ හරේ තියෙන්නේ x වර්ගයේ පදේයි නියත පදේයි විතරයි. මේ x පදේ නෑ සූත්‍රේ. හැබැයි අපේ ප්‍රකාශනයේ මේ x ගේ පළවෙනි බලයේ පදේ තියෙනවා. ඒ x ගේ පළවෙනි බලයේ පදේ තිබෙන්නේ නැත්නම් අන්න අපිට තිබ්බා ගාන හදලා ටග් ගාලා ඉවර කරන්න. හරි, මේ සූත්‍රේ කෙලින්ම පාවිච්චි කරන්න. රයිට්. නමුත් මේ වගේ ශ්‍රිතයක්, ඒ කියන්නේ නමුත් මේ සම්පූර්ණ වර්ගජ ප්‍රකාශනයේ තිබ්බත් x ගේ පදය තිබ්බත් එයාවත් අපිට පුළුවන් ඔය x ගේ පදය අයින් කරලා මේ සූත්‍රය වගේ ලියාගන්න. මේ සූත්‍රය පේනවා වගේ ලියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සූත්‍රය පාවිච්චි කරන්න. අන්න ඒ ට්‍රික් එක තමයි දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. හරි, මම කිව්වා වගේ මේ ගණන් වලින් ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. රයිට්. හොඳයි. අපි කොහොමද මෙයාව හදාගන්නේ? ඒ කියන්නේ මට ඕනේ x වර්ගය ඍණ x ධන 1 පද දෙකක වර්ගයක් බවට හරව ගන්න. බත දෙකක වර්ග දෙකක එකතුවක් බවට හරව ගන්න. විශේෂයෙන්ම මෙතන x ගේ වර්ගය වගේ තියාගන්න පුළුවන් නම් වැඩේ හොඳයි. මෙතන නියතයක වර්ගයක් ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ x පදය x පදයෙන් මට ගැලවෙන්න ඕනේ. මොකද මට කරන්න පුළුවන්? මෙතන ඇත්තටම අපිට පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි වර්ග පූර්ණය. හරි, මේ වගේ ගානක පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එක තමයි වර්ග පූර්ණය. ඒක හොඳට මතක තියාගන්න. ආයේ මේ වගේ ගණන් මුල සිට හදන හැටි
සරලව හිමීට මම කියල දෙනවා මගේ ත්‍රිකෝණ මිතික ශ්‍රිත මගින් අනුකල්නය කියන වීඩියෝ සිරිස එක දැන්ටපත් මං කියෝගේ වීඩියෝ නැත්තං ඉදිරියට එනවා. ඇයි මං මේ දේවල් ඒ වීඩියෝ සිරිසේ කරන්නේ මොකද බලන්න මෙතන ත්‍රිකෝණ මිතික ශ්‍රිතත් එක්ක තම අපි වැඩ කරන්නේ. ඒකින්ද මේ පාඩම් යන්න ඕනේ ඒ වීඩියෝ සිරිස එකට. හරි දැනටම වේගෙන් පෙන්නන්නම් මම වර්ගපූරණය කරන හැටි වෙනම වීඩියෝ එකක් කරලා මේ ගණන් සරල ගණන් වලින් පටන් අරගෙන අමාරු ගණන් දක්වා අර වීඩියෝ සිරිස එක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳේ රයිට් හොඳ කෙසේ නමුත් දැන්ට මම වේගෙන් පෙන්නනම් මේක කරන හැටි. ඔරයිට් වර්ගපූර්ණයෙන් කරන්නේ මොකද්ද? x වර්ගය ඍණ x ධන 1. වර්ගපූර්ණයේ ඕගොල්ලන්ට මතකද? වර්ගපූර්ණයේ අපිට වර්ගපූර්ණයේ කරපුවම මේ ශ්‍රිතය අපිට පුළුවන් වෙනවා මේ ශ්‍රිතය ලියාගන්න වර්ග දෙකක එකතුවක් විදියට. හරි? රයිට්. කොහොමද මේක කරන්නේ? මේක කරන වැඩේ තමයි මේ මැද තියෙන පදය බලනවා. ඒ කියන්නේ x ගේ පළවෙනි බලයේ සංගුණකය දිහා බලනවා. මැද තියෙන පදයෙන් මම අදහස් කරන්නේ x ගේ පළවෙනි බලයේ සංගුණකය. x ගේ පළවෙනි බලයේ සංගුණකය මොකද්ද? ඍණ 1. මම එයාව දෙකෙන් බෙදනවා. ඇයි කියලා මම පෙන්නන්නම්. හොඳේ මාත් එක්ක ඉන්න. දෙකෙන් බෙදපුවම ඉන්නේ මෙතන ඍණ 1 දෙකෙන් බෙදපුවම ඉන්නේ ඍණ භාගය. එහෙනම් මම ලියා ගන්නවා x ඍණ භාගයේ වර්ගය ලියා ගන්නවා වෙනම. ඇයි? මොකද මම මෙතන කරන්නේ ස්ටෙප්ස් තමයි x වර්ගය ධන ax ධන b ආකාර එක්කනේ තිබුණොත් ඒව දෙකෙන් බෙදන්න aන උත්තරය අරන් ලකුණත් එක්ක මෙතන දාගන්න. x මෙතන ධනනේ, x ධන a බෙදීම දෙකේ වර්ගය වෙනම ලියාගන්න. ඇයි? ඔන්න බලන්න වෙන වැඩි. හරි, x ඍණ භාගයේ වර්ගය මොකද්ද? දැන් ප්‍රසාරණය කරන්න. ප්‍රසාරණය කරොත් එන්නේ x වර්ගය. හරි, මම ඒක හිමිට කරලා පෙන්නන්නකෝ. x ඍණ භාගයේ වාරයක් x ඍණ භාගය මොකද්ද එන්නේ? x වර්ගයනෝ x වර ඍණ භාගයේ ඍණ භාගයයි x එනෝ, ඍණ භාගයේ වාරයක් x ඍණ භාගයයි x එනෝ, ඍණ භාගයේ වාරයක් ඍණ භාගයේ ධන 1 බෙදීම 4 එනෝ. දැන් බලන්න මොකද්ද අපිට ඉන්නේ? x වර්ගයේ ඍණ භාගයයි x ඍණ භාගයයි x මොකද්ද? ඍණ භාගයේ x ඍණ භාගයේ x ඍණ x ධන 1 බෙදීම 4. බලන්න මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා. හරි, දැන් බලන්න මෙතන මැද තියෙන පදේ x ගේ පළවෙනි බලයේ සංගුණකය හැදෙන්නේ කවුද? මෙතන මොකක් හරි දැන් ඒක මම මේ විදිහට කියන්නකෝ. අපි x ධන b කියන ප්‍රකාශනේ හරි වර්ගය ගත්තොත් හරි මැද තියෙන x ගේ සංගුණකය ඉන්නේ මෙයාගේ ඩබ දෙගුණේ. හරි, රයිට්. එතකොට මේ ඍණ x කියන එක කෙනා හැදිලා තියෙන්නේ මොකක් හරි ප්‍රකාශනයක භාගය අරන්, මොකක් හරි අංකයක භාගය අරන්. කාගේ භාගයද? එකේ භාගය. භාගෙන් තමයි හැදලා තියෙන්නේ. ඕගලන්ට පේනවද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මෙතන තියෙන සංඛ්‍යාවයි මෙයාගේ සංගුණකය අතර කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. හොඳේ, ඒ කියන්නේ දැන් අපි හිතුවොත් x වර්ගයේ ඍණ අපි හිතමුකෝ 8x ධන 5. මේ 8 හැදිලා තියෙන්නේ කොහෙන්ද? x 8 දෙකෙන් බෙදපුවම ඍණ 4යි. x ඍණ 4යි. හරි, කෑල්ල. මේ කෑල්ල විතරයි. හරි, මේ නියතිය අමතක කරන්න. මේ මැද කෑල්ලේ සංගුණකය. හරි, රයිට්. නියතිය අමතක කරන්න කිව්වේ දැන් ඕගොල්ලන්ට පේනවා x ඍණ භාගයේ වර්ගය නෙවෙයි, x ඍණ භාගයේ වර්ගය සමාන නැහැ x වර්ගයේ ඍණ x ධන 1ට. හරි, රයිට්. ඒ කියන්නේ අපි ආපහු මේක ලිව්වොත් x ඍණ භාගයේ වර්ගය සමාන වෙන්නේ කාටද? x වර්ගයේ ඍණ x ධන 1 බෙදීම 4ට. නමුත් අපිට තියෙන්නේ කවුද? අපිට තියෙන්නේ x වර්ගයේ ඍණ x ධන 1. අපිට තියෙන්නේ x වර්ගයේ ඍණ x ධන 1. හරි, අපි එතරම් සාර්ථක නැහැ. හරි, අපේ මේ කෑල්ල සමානයි. මෙන්න මේ කෑල්ල සමානයි. නමුත් මේ නියත පදේ අසමානයි. හරි, රයිට්. එතකොට කල්පනා කරලා බලන්න x වර්ගයේ ඍණ x ධන 1 සමාන වෙනවා. හරි, x වර්ගයේ ඍණ x ධන 1 මේ කෑල්ල සමාන වෙනවා කාටද? x ඍණ භාගයේ වර්ගයට. හරි, x ඍණ භාගයේ වර්ගයෙන් කවුද හැබැයි දෙන්නේ? x වර්ගයේ ඍණ x ධන 1 බෙදීම 4. නමුත් x වර්ගයේ ඍණ x ධන 1නේ අපිට තියෙන්නේ. එතකොට 1 බෙදීම 4 ඉඳන් මෙතනින් දෙන්නේ 1 බෙදීම 4නේ. මෙතනින් දෙන්නේ x වර්ගයේ ඍණ x ධන 1 බෙදීම 4. තව 1 වෙන්න අපිට කීයක් මදිද? තව 1 වෙන්න 3 බෙදීම 4ක් මදි. හරි, x ඍණ භාගයේ වර්ගය අරන් 3 බෙදීම 4 එකතු කරොත් අපිට මෙයා එනවා. හරි, හොඳට කල්පනා කරන්න මම මේ මොකද කරේ කියලා. මේ ආපහුලියමුකෝ. x වර්ගයේ ඍණ x ධන 1 සමාන වෙනවා x ඍණ භාගයේ වර්ගය ධන 3 බෙදීම 4ට. දැන් මම සාරාංශගත කරන්නම් මම මොකද්ද මෙතන කරපු කුණුහරුප කියලා. වර්ගපූර්ණෙන් මොකද්ද කරන්නේ? වර්ගපූර්ණෙන් කරන්නේ වර්ගජ ප්‍රකාශනය දීපුවම කරන්න පුළුවන් දේ තමයි. හරි, වර්ගජ ප්‍රකාශනයක් වර්ග දෙකක එකතුවක් විදිහට ලියා ගන්න නම් අපිට පුළුවන් ඉස්සල්ලාම් බලන්න මෙන්න මේ ඒ වර්ගජ ප්‍රකාශනේ x වර්ගයේ පදයයි x පදයයි හැදෙන
වර්ගය හොයාගන්න, ප්‍රකාශනේ හොයාගන්න. ඒක හොයාගන්නේ මෙතන තියෙන සංගුණකේ අරන් එයා දෙකට බෙදලා ඒ සංඛ්‍යාව මෙතෙන්ට දාලා හරි අර x ධන a වර්ගය වගේ පදේ හදාගන්නවා. හැබැයි එයා හදාගත්තටම මෙයාගේ වර්ගයෙන් මෙයා සම්පූර්ණයෙන්ම මෙයාටම සම්පූර්ණයෙන් සමාන වෙන්නේ නැහැ ගොඩක් අවස්ථාවල. එහෙම වුණාම අර ඉතුරු හරිය මෙතන දැන් මෙයාගෙන් හැදුවේ කීයද? මෙයාගෙන් ආවේ x වර්ගයේ ඍණ x ධන එක බෙදීම හතරනේ. එතකොට මෙයා x වර්ගයේ ඍණ x බෙදීම එක බෙදීම එක් ධන එක බෙදීම හතර නම් එක වෙන්න තව කීයක් මදිද කියලා මෙතන අපිට අතෙන් දාලා එක එකතු කරගන්න පුළුවන්. ඒක තමයි අයිඩියා එක. සරලව කිව්වොත් ඉස්සෙල්ලා මේ කෑල්ල හදාගන්නවා. ඊට පස්සේ මේ කෑල්ල හදාගන්න කීයක් මදිද, සමහරවිට කීයක් වැඩි වෙන්න පුළුවන්, වැඩි නම් අඩු කරලා හදාගන්නවා. හරි. ඕක මම වෙනම වර්ගපූර්ණ වීඩියෝ එකක් අරන් මම වෙනම උගන්වනවා. හරි. දැන් මම මේ හදිසියට උගන්වන ඉඳ තමයි ඔහොම ටිකක් අපහැදිලි ඇති සමහරවිට මෙහෙම ඉගෙනුවේ. රයිට්. කෙසේ වෙතත් දැන් මෙතන අපිට ඕන උනේ වර්ග දෙකක එකතුවක් ගන්නනේ. දැන් මෙතන වර්ග දෙකක එකතුවක් තියනවද? එකක් තියෙන. හැබැයි මෙතන නැහැ. නෑ, අතර මෙතනක් තියෙනවා. මෙයා අපිට ලියන්න පුළුවන් x ඍණ භාගයේ වර්ගය ධන මෙයා ලියන්න පුළුවන් වර්ගමූල 3 බෙදීම 2 වර්ගය හැටියට. හරි. රයිට්. දැන් අන්න වර්ග දෙකක එකතුවක් විදිහට ලියාගත්තා මේ වර්ගජ ප්‍රකාශනේ. වර්ගපූර්ණයෙන් තමයි අපි මේ දේ කරන්නේ. ඒකින්ද මේ ගණන් වලට පුරුදු වෙන්න ඕනේ ඔයගොල්ලෝ. රයිට්. දැන් අපි යන් අනුකලනය ගන්න. මොකද්ද අපිට අනුකලනය කරන් තියෙන්නේ? අපිට අනුකලනය කරන් තියෙන්නේ j කවුද 3 බෙදීම. රයිට්. හරි. දැන් අපිට පුළුවන් j කවුද 3 බෙදීම x වර්ගය ඍණ x ධන එක අනුකලනය කරන් තියෙන්නේ. දැන් මට මෙයා ලියා ගන්න පුළුවන් 3 බෙදීම x වර්ගය ඍණ x ධන එක වෙනුවට මෙයාව ලියා ගන්නවා. කවුද x ඍණ භාගය වර්ගය ධන වර්ගමූල 3 බෙදීම 2 වර්ගය විදියට ලියා ගන්නවා. රයිට්. දැන් මොකද කරන්න පුළුවන්? දැන් අර සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද සූත්‍රය? සූත්‍රයේ තිබ්බේ k කියලා කියමුකු නියතයේ k බෙදීම x වර්ගය ධන a වර්ගය අනුකලනය කරන්න තිබුණොත් අපිට එන්නේ 1 බෙදීම a tangent ගේ ප්‍රතිලෝම x බෙදීම a. 1 බෙදීමනේ k බෙදීම a. හරි. රයිට්. දැන් එක වෙනුවට කේනේ තියෙන්නේ. රයිට්. නමුත් දැන් අපි සංසන්දනය කරලා බලුවොත් මෙතන තියෙන x වර්ගය මෙතන තියෙන x ඍණ භාගයේ වර්ගය. දැන් තනි x නෑ, ප්‍රකාශනයක් තියෙනවා. තවත් බාධකයක් තියෙනවා. අනේ තවත් බාල්දියක් තියෙනවා. මොකද මෙතන කරන්නේ? මෙතන කරන්න පුළුවන් දේ තමයි අපිට මේ සූත්‍රෙම තව වර්ෂන් එකක් තියෙනවා. ඒ වර්ෂන් එක තමයි k බෙදීම x ධන c ගේ අපි x ධන b කියමුකෝ. මෙතන මකලා x ධන b ගේ වර්ගය ධන a වර්ගය ආකාරයේ එකක් තිබුණොත් අපිට තියෙනවා වගේ මෙයාගේ උත්තරේ k බෙදීම a tangent ගේ ප්‍රතිලෝම x ධන b බෙදීම. හරි. මේ සූත්‍රය පාවිච්චි කළා. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයාගේ උත්තරේ මොකද්ද? 3 බෙදීම a කියන්නේ කවුද? a කියන්නේ වර්ගමූල 3 බෙදීම 2. හරි. a කියන්නේ අර වර්ගය ගන්න අංකය. වර්ගය ගන්න අංකය තමයි වර්ගමූල 3 බෙදීම 2. හරි. k බෙදීම a වාරය tangent ගේ ප්‍රතිලෝම මෙතන තියෙන පදේ මොකද්ද? x ඍණ භාගය බෙදීම a කියන්නේ කවුද? වර්ගමූල 3 බෙදීම 2 ධන c. අන්න උත්තරේ. හරි. මෙයා පොඩ්ඩක් සුළු කරමු ඈ. මෙයාව සුළු කරොත් අපිට එන්නේ මෙතන මට ලියන්න පුළුවන් 3 වාරයක් 2 6යි 6 බෙදීම වර්ගමූල 2. හරි. 3 බෙදුවොත් වර්ගමූල 3 බෙදීම 2 මෙයා උඩයට මාරු කරලා වැඩි කරන්න පුළුවන් tangent ගේ ප්‍රතිලෝම. මෙතනත් එහෙම කරන්න පුළුවන් 2කින් වැඩි කරන්න පුළුවන්. මේ x ඍණ භාගයේ 2කින් වැඩි කරොත් 2x ඍණ 1 වෙනවා. 2x ඍණ 1 වර්ගමූල 3 ධන c කියලා ලියන්න පුළුවන්. හරි. රයිට්. දැන් මේ කවුද? මේ j. හරි. දැන් අපි ඔක්කොලාම එකට සෙට් කරමු. හරි. රයිට්. එකට සෙට් කරන්න නම් හරි අපි ලියාගමු අපිට ආපු උත්තර. රයිට්. අපි ඉස්සෙල්ලම අපිට ආවේ ගාන හදලා ඉවර වුණාම ගාන හෙන දිගයිනේ. මෙතනින් ආවේ රයිට්. එක බෙදීම උත්තරය ආවේ 1 බෙදීම 3යි ln මාපාංක x ධන 1 ධන i බෙදීම 3යි. i කීයද අපිට ආවේ? i අපිට ආවා මට මතක හිටියට i ආවේ මෙන්න මෙතන ඍණ භාගයේ ln මාපාංක x වර්ගයේ ඍණ x ධන 1 බෙදීම j බෙදීම 2. හරි. රයිට්. ඒ තමයි i. එතකොට j අපිට ආවේ මොකද්ද? 6 බෙදීම වර්ගමූල 3. j අපිට ආවේ 6 බෙදීම වර්ගමූල 3. මොකද්ද ආවේ? tangent ගේ ප්‍රතිලෝම.
ටෑජන්ගේ ප්‍රතිලෝම දෙකයි එක්ස්රින එක බෙදීම වර්ගමූල තුන දන්න සි. රයි දැන් ඔය තුන් දෙෙන එකට කල ලියම් රයි දැම් මේ තුන් දෙෙන එකට කරලා ලිවොත් උත්තරමක දෙක බෙදීම තුනයි එල්ලෙන් මාපාංකෙක්ස් දන එක දන අයි කියන්නේ මේ සම්පූර්ණෙක් කෙන තුනෙන් බෙදන්ඩෝන හරි එතොට මෙතනෙන්නේ රින්න හරි රින්න දෙවාරඇත්තුන හයයි රින්න එක බෙදීම හයයි එල්ලෙන් මාපාංක එක්ස් වර්ගේ රින එක්ස් දන එක මාපාංක දන මෙයා බෙදීම මෙයා සම්පූර්ණයෙන් බෙද නොත්තුනේ හරි එතකොට දෙක බෙදුවොත් තුනේ මෙතන හයයි හයයි ඒ හය මෙයාගෙන් වැඩි වෙනවානේ එතුට මේ හයයි එතන හයයි කැපෙනවා එතකොට එන්නේ ටෑන්ජන්ගේ ප්‍රතිලෝම අර එක බෙදීම වර්ගමූල තුන තින වර්ගමූල තුන ටෑන්ජන්ගේ ප්‍රතිලෝම දෙකයි එක්සුන් එක බෙදීම වර්ගමූල තුන දන සි හරි රයි් මේක තමා උත්තරි මේ වීඩියෝ එක දිග වීඩියෝ එක හර සරල ශ්‍රිතයක් කියලා කිව්වට පටන් අරගෙන ඇදිල 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 බලන්ඩ ගාන අමාරු වෙච්ච හැති හරි රයිට් මං මේ දේ කියන්න ඕනේ සමහර විට මේ වීඩියෝකේ සමහර දේවල් අපහැදිලි ඇති හේතුව මොකද මං ඔක්කොම දේවල් එක වීඩියෝ එක උගන්වන්න හදනින්ද මං කලින් කිව්වා වගේ මේකෙ එක එක තැන්වලදී වෙච්ච එක එක දේවල් වලට මං වෙනම වීඩියෝ අරන් වෙනම ත්‍රිකෝණමිතික ශ්‍රිත අනුකලනය කිරීම සම්බන්ධ වීඩියෝ සිරීස් එක උගන්වනවා දැනට මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මේ වගේ දේවල් මේ වීඩියෝ සිරීස් එක මට පෙන්වන්න ඕනේ මෙන්න මෙන්න මේ දේවල් තමයි ඔයගොලු දැනගන්න ඕනේ මෙන්න මේ ස්කිල්ස් තමයි දැනගන්න ඕනේ ඉතින් ඔගොල්ලෝ අනුකලනය ගැන ගොඩක් හදලා තියෙනවා නම් සමහර විට මේක ටග් ගාලා ක්ලික් වෙනවාට ටග් ගාලා තේරුම් ගන්න පුළුවන් වෙනවා ඉතින් තේරුම් නැත්නම් කලබල වෙන්න එපා මං කිව්වා වගේ මේ වීඩියෝ සිරීස් එකේ නම් මොකද්ද අමාරු අනුකලනය ගැන ගාන අමාරුයි නමුත් ප්‍රැක්ටිස් කරොත් හදන්න පුළුවන් හරි මේ වීඩියෝ එකේ වැදගත් ස්කිල්ස් මොනවාද ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලෝ හදාගන්න ඕන වැදගත් හැකියාවන් තමයි ඉස්සල්ලම මේ x ඝනජ ප්‍රකාශනයේ සාධක කඩන එක හරි එක බින්න භාග මං හිතනවා ඔයගොල්ලන්ට පුළුවන් ඇති කියලා ඊළඟ වැදගත් දේ තමයි මම කියන්නේ මෙන්න මේ ට්‍රික් එක මම මෙතන කරපු අර හරේ තිබ්බ සිටියේ අවකල සංගුණකයේ ලවේ හදාගන්න එක ඊට පස්සේ අනුකලනය කරන එක ඒ එතන වෙච්ච දේ වැදගත් හරි ඊට පස්සේ මට කියන්න ඕනේ දේ තමයි ඒ ට්‍රික් එක කොයි වෙලේද පාවිච්චි කරන්නේ කොයි වෙලේද පාවිච්චි කරන්න බෑ කියලා තේරුම් ගන්න එක හරි දැන් මෙතන ඒ ට්‍රික් එක ජේට පාවිච්චි කරන්න බෑ මම පැහැදිලි කරලා දුන්නයි කියලා ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඊළඟ කතාව තමයි මෙන්න මේ ට්‍රික් එක වර්ග පූර්ණයේ සම්බන්ධයෙන් මේ ටෑන්ජන්ගේ ප්‍රතිලෝම නීතිය පාවිච්චි කරන්න වර්ග පූර්ණයේ සම්බන්ධයෙන් ට්‍රික් එක දැනගෙන ඉන්න ඕනේ හරි කරන්න පුළුවන් වෙන්න ඕනේ මේවයි ගණන් ඒ ලෙවල් වලට අවිල්ල තියෙනවද අනිවාර්යෙන් මේ ගණන් ඒ ලෙවල් වලට ඇවිල්ලා තිනවා මම ඒ ලෙවල් වලට ඉගෙන ගන්නකොට හරි මම මේ පාඩම විශේෂයෙන්ම ඉගෙන ගත්ත පාඩම මේ ගානේ මේ පාඩමෙන් ගණන් එන්න ඉඩකට තියෙනින්ද මේ ට්‍රික් එක දැනගෙන ඉන්න ඕනේ කතා දෙකක් නෑ කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් කරන එක ගණන් අරගෙන හදන එක ඒ වගේම මම වීඩියෝ සීරීස් එක දැම්මට පස්සේ බලලා ඉගෙන ගන්න එක හොඳේ ඔරයිට් මම හිතන ඔයගොල්ලෝ වැදගත් යමක් ඉගෙන ගන්න ඇති කියලා මං කිව්වාගේ කලබල වෙන්න එපා හරි අදා ගන්න බැරුණොත් තේරෙන්නේ නැත්නම් කලබල වෙන්න එපා මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න කාලයත් එක්ක ඔයගලන්ට මේ හැකියාවන් දිනු කරගන්න පුළුවන් මගේ අරමුණ තමයි ඔයගලන්ට මේ වීඩියෝ සීරීස් එකේ පෙන්වන එක මේ වගේ දේවල් දැනගෙන ඉන්න ඕන කියලා. ඒකින්ද ඔයගලන්ට ලිස්ට් එකක් හදා ගන්න පුළුවන් දැනගෙන ඉන්න ඕන දේවල්. හොඳයි. මං කියවෝ වැඩි ඊළඟ සතියේ මම ඔයගලන්ට තවත් විශේෂ අනුකලන ගානක් හදන හැටි පෙන්වන්න.